අයිමුවන් වෙනද වගේම අද අපි ඇවිතිනවා රසවත් කෑමක් හදන්න ගැමි සුන්දරත්වයත් එක්ක ගැමි රසය ආරක්ෂා කරගෙන ඔන්න අද අපි හදන්න යන්නේ අලුපාලි පුච්චල හදන කෙසල් මෝ සම්බෝලයක්. ඉතින් කෙසල් මෝ විවිධ ආකාරයෙන් අපි හදනවා දැකලා තියෙනවා. නමුත් මේක එච්චර ජනප්‍රිය නැහැ. ඉතින් මේක සමාන රසට බොහොම සමාන සම්බෝලයක්. ඔයා මස් මාළු නකන කෙනෙක්ට අනිවාර්යෙන්ම ඔයා මේකට කැමතිවි. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ප්‍රධාන වශයෙන් මෝනි වෙනවා කෙසල් මෝ දෙකක්, ඒත් එක්කම ලොකු ලුණු ගිවි දෙකක්, අමමිරිස් කරල් දෙකක්, තක්කාලි ගිටි දෙකක් සහ ඒ වගේම ගාගත්ත පොල් ටිකකුත් අද අපිට ඕනි වෙනවා. අපි මුලින්ම කෙසල් මුවේ මේ අනවශ්‍ය කොටස් ටික ඉවත් කරගන්න ඕනි. හරි, ඉතින් දැන් අපිට පුළුවන් මේ විදිහට කෙසල් මුවේ පොතු ඔක්කොම ඉවත් කරගන්න. දැන් අපි ලෑස්ති වෙන්නේ ලිපට පොල් කට දෙක තුනක් දාලා හොඳට අඟුරු ටිකක් හදාගන්න. මතකෙ තු මේකට ගින්දර දාන්න එපා. අලුත් එක්කම මේ ටික හොඳට තඹ ගන්න ඕනේ අපි. හරි, දැන් ඉතින් අපිට තියෙන්නේ මේ ටික මේ විදිහට ලිපේ අලුයට දාලා පුච්ච ගන්න. ඉතින් අපි මේක අලුයටට දාගත්තට පස්සේ අපිට පුළුවන් මේක දෙපැත්ත මාරු කර කර හොඳට පුච්ච ගන්න. මතකෙතෝ වටේ තියෙන පෙති ටිකත් හොඳට කර වෙන කන්න ඔයගොල්ලෝ පුච්ච ගන්න ඕනි. එතකොට තමයි ඇතුළ ගොඩක් තැම්බෙන්නේ. ඉතින් කළු පාට මෙද්දි බය වෙන්න එපා. ඔන්න ඉතින් සැරින් සැරේ මම මේ විදිහට ලිපට පිඹ ගන්නවා. මේ විදිහට අපිට පුළුවන් එතකොට රස්න ගැටේ දිගටම තියාගන්න. ගින්දර ඇති වෙන්න දෙන්න එපා. එතකොට වෙන්නේ බොරුවට උඩින් පිච්චෙනවා විතරයි, ඇතුළ තැම්බෙනවා මදි වෙනවා. අද අපි මේ හදන අලියට කෙසල් මෝ පුච්චලා හදන සම්බෝලෙට අපිට ඇත්තටම දර ලිපක් මෝණි වෙන්නේ. අපිට පුළුවන් ගෑස් ලිප උනත් පාවිච්චි කරන්න. හැබැයි ලිප උනින් දලක් දාලා මද ගින්දරේ තමයි අපිට මේක හදාගන්න වෙන්නේ. හරි, ඉතින් ඔයගොල්ලන්ට මේ පේන විදිහටම කෙසල් මෝ ටික දැන් හොඳට පිච්චිලා තියෙන. අපි මේ ටික දැන් ලිපෙන් එළියට ගමු. මේ තියෙන විනාඩි කිහිපයක් අපි අලියට දාලා පුච්චගත්ත කෙසල් මෝ ටික මේ විදිහට ඔක්කොම වටේ තියෙන පිච්චිච්ච හැම ලෙල්ලක්ම අයින් කරන්න. පොත ටික ඔක්කොම අයින් කරාට පස්සේ ඔයගොල්ලන්ගේ අතේ ඉතුරු වෙන්නේ හරිම පුංචි කෙසල් මෝ ප්‍රමාණයක්. ඒකට බය වෙන්න එපා, මොකද අද අපි අරගෙන තියෙන සම්බෝලයකට තියෙන ඒ වගේම අපි ගාව කෙසල් මෝ දෙකක් අද තියෙනවා. ඊළඟට අපිට තියෙන අපේ අනෙක් කෙසල් මෝ එක අපි විදිහටම සුද්ධ කරගන්න. ඉතින් දැන් අපි පිච්චිච්ච කෑලි ඔක්කොම අයින් කරානේ. ඊට පස්සේ අපිට පුළුවන් මේක දෙකට තුනට කපලා මැද නාරට ඉවත් කරලා ඒක තීනියට කපාගන්න. ඔයගොල්ලන්ට පේනවනේ මේක මේ මැද හොඳට තැම්බිලා තියෙන. අන්න ඒ ගන්න තමයි අපි වටේ පුච්ච ගන්න ඕනේ. ඉතින් අපිට පුළුවන් දැන් මේක හීනියට කපා ගන්න. සම්බෝලෙට අවශ්‍ය විදිහට හීනියට තිබ්බම ඇති. කෙසල් මෝ ටික ඒ වගේ චූටි කැරිවලට කපා ගත්තට පස්සේ අපි මේක ගොඩාක් වෙලා තියාගන්න. මොකද ඔයගොල්ලෝ දන්නවා කෙසල් මෝ කියන්නේ ඉක්මනට කහට තිබෙන දෙයක්. ඉතින් ඒ නිසා අපි මෙතන දෙහි විශ එකතු කරගන්නවා. ඉතින් දැන් ඊළඟට මම දෙහි ගෙඩියක් එකතු කරගන්නවා. මොකද මේකේ තියෙන කහට ගති අයින් කරගන්න. අපි කෙසල් මෝ පුච්චද්දි කහට ගතිය ටිකක් අයින් වුණා. හැබැයි ඉතින් තියෙන ඉතුරු කහට ගතිය අයින් කරන්න අපිට පුළුවන් දෙහි එකතු කරන්න. දෙහි ටික එකතු කරගත්තට පස්සේ දෙහි ටික හොඳට මිශ්‍ර වෙනකන් අපි මේක අතින් හොඳට අනාගමු. හරි, ඉතින් දැන් අපි මේකටම ලුණු ටිකකුත් එකතු කරලා හොඳට මිශ්‍ර කරගමු.
මේකට අපි කැරමිලිස් සහ ගම්බිරිස් පාවිච්චි කරනවා. මම මෙතනදී ගම්බිරිස් තේ හැඳි භාගයක් එකතු කර ගන්නවා. ඉතින් අපි මේකට කැරමිලිස් හැඳපුත් දාලා මිශ්‍ර කරලා ටික වෙලාවක් පැත්තකින් තියාගමු. අවශ්‍ය ද්‍රව්‍ය ඔක්කොම දාලා මේ ටික හොඳට මිශ්‍ර කරලා මම මේ ටික ටිකක් පදම් වෙන ඕන කියලා තියන්න තමයි හදන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් අපි ගත්ත ලුණු ගෙඩි දෙක සම්බෝලයකට ගැලපෙන විදිහට කපා ගන්න. ඊළඟට අපිට ඕනෙ වෙන ගාගත්ත පොල් කෝප්පයක් විතර. ඉතින් ආනන්ද මඩේ ටික ගාලා දෙයි. නැන්ද අපි ගමු. ඊට පස්සේ අපි කපාගත්ත ලුණු ටික අපි පැත්තකින් තියලා තිබුණ කෙසෙල් මෝ සම්බෝලේ ටික එකතු කරගන්නවා. ලුණු ටික එකතු කරගත්තට පස්සේ මට පුළුවන් මේකටම අමු මිරිස් කරල් දෙකත් එකතු කරන්න. අපි කපාගත්ත ඊළඟට අපි කපාගත්ත තක්කාලි, ගාගත්ත පොල් කෝපය දැන් මම මේකට එකතු කරන්න තමයි හදන්නේ. ඔන්න මං මෙතනදී කැරමිලි සෑහෙන භාගයක් මේකට එකතු කරගන්නවා. ඊළඟට අපි මේකට ගම්බිරිස් සෑහෙන භාගයක් එකතු කරගන්නවා. ඊට අමතරව අපිට මේකට උඹලකට මේසම් දෙකක් විතර ඕනි. ඊළඟට අපි රස ප්‍රමාණයට ලුණු එකතු කරගමු. දැන් තියෙන මේ ටික හොඳට අනාගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි අපේ අලු පාල පුච්චල හදාගත්ත කෙසල් මෝසම් වල හදාගත්තේ. මේක ඇත්තටම එච්චර ජනප්‍රිය නැති ගමේ හැංගිච්ච කෑම වටෝරුවක්. ඉතින් බොහොම ලේසියෙන් හදාගන්න පුළුවන් ගුණදායක කෑම වටෝරුවක් නිසා තමයි ඉතවතුන් එක මේක බෙදා ගන්න තීරණය කළේ. මේ තියෙන අපි අලුපල්ලි පුච්චලා හදාගත්ත අපේ කෙසෙල් මෝ සම්බෝලේ අපි බලමු කොහොමද රස කියලා. අත්‍තරම හරිම රසය. සමන් වගේම තමයි අපි කියවන්නේ සමන් කන්න අකමැති අය නම් මේක හොඳ ආදේශකයක්.